අවදයක් තමයි ඩස්ට් වර්ග. එතකොට අපි ඇඳුම් වලට ඩස්ට් එක භාවිතා කරනවානේ. අපි සාරි කරද්දී ඒ වගේ දේවල් වලට මේ ඩස්ට් එක පාවිච්චි කරනවා. එතකොට අපිට ඩස්ට් එකෙත් වර්ග තියෙනවා. ඩස්ට් එකේ අපිට පුළුවන් ලේසර් ඩස්ට් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මදර් ඔෆ් පර්ල් ඩස්ට් එක, මයික්‍රෝ ඩස්ට් එක, ඒ වගේ ඩස්ට් වර්ග කිහිපයක් තියෙනවා. නමුත් අපි එකම ක්‍රමයට තමයි මේ ඩස්ට් එක භාවිතා කරන්නේ. ඩස්ට් එක භාවිතා කරන්න අපි ෆැබ්‍රික් ග්ලූ එක පාවිච්චි කරනවා. අපි ෆැබ්‍රික් ග්ලූ එක හරහා තමයි මේ ඩස්ට් එක අලව ගන්න ඕනේ. මොකද අපි මේක රෙදිවලට කරන නිසා, රෙදිවලට කරන නිසා අපි ෆැබ්‍රික් ග්ලූ එකත් එක්ක තමයි මේ ඩස්ට් එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට මම මේ ක්‍රම ගැන නම් උගන්වලා තියෙන්නේ අර අපි මෙතනදී අද කියලා දෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ටික පමණයි. එතකොට අපි සාමාන්‍යයෙන් ෆැබ්‍රික් ග්ලූ එක අපි ඩස්ට් එක භාවිතා කරලා ඒක සීල් කරන්න ඕනේ. ඉතින් දැන් කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නේද? උඹලන්ට මගේ විමසලේක නැවත අහගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔව්, අපි වැඩසටහන අවසානයේදී ආයේ දුරකථන අංකයත් ඔබට ලබා දෙන්න. ඒක තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් දැනගන්න පුළුවන්. ඔව්. එතකොට ෆැබ්‍රික් ග්ලූ එක අපිට ඩස්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඩස්ට් එකෙත් ඕගලන්ට කැමති ඩස්ට් එකක් පාවිච්චි කරන්න එකම විදිහට. ඒ කියන්නේ අපි ටෙක්නික් එක දන්නවා නම් අපිට ඕනම ඩස්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතනදීත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ රෙද්ද ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට වීදුරු බෝතල් වලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි කරන්නේ අර ෆැබ්‍රික් ග්ලූ එකත් එක්ක තමයි මේ ඩස්ට් එක පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට තව තියෙනවා ෆැබ්‍රික් ෆොයිල් එක. දැන් මේ වගේ දේවල් තමයි අපිට සාමාන්‍යයෙන් පින්තාරු වලට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසයි මම මේ ටික මතක් කරන්නේ. මේ තියෙන්නේ ෆැබ්‍රික් ෆොයිල්. එතකොට මේවත් වෙළඳපළේ ගන්න තියෙනවා. එතකොට ෆැබ්‍රික් ෆොයිල් එකේ අපිට මල්ටි ෆොයිල් තියෙනවා, නැත්තම් නෝමල් ෆොයිල් තියෙනවා. මේක යන පොඩි ෂයින් එකක් තමයි අපිට එන්නේ. ඒකයි A4 සයිස් කොලයක් තමයි මේක එන්නේ. එතකොට අපිට මේකත් පාවිච්චි කරන්න පුළුවන් විවිධ නිර්මාණ වලට. අපිට ටී-ෂර්ට් කරන්න පුළුවන්, සාරි එක අවුට්ලයින් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්, වීදුරු බෝතල් වලට, කැන්වස් වලට, ඒ වගේ අපිට නොයෙකුත් දේවල් වලට මේ ෆොයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ෆොයිල් එක පාවිච්චි කරන්නත් අපි මේ ෆැබ්‍රික් ග්ලූ එක පාවිච්චි කරනවා. ගොඩාක් දෙනෙක් හිතනවා මේ ෆොයිල් එකත් එක්ක වෙනත් ගම් වර්ග භාවිතා කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම බෑ. මොකද මේ ෆැබ්‍රික් ෆොයිල් එකක්. ඒ නිසා අපි ෆොයිල් එකට අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් ග්ලූ එක පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ බඩු ගන්නකොට, يعني කඩේකට ගිහලා සමහර කඩේ අය නොදන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් ෆොයිල් සහ ෆැබ්‍රික් ග්ලූ එක ඉල්ල ගන්න ඕනේ මේ ෆොයිල් ආට් එකක් කරනවා නම්. ඒ නිසා ඔයගොල්ලෝ කඩේකට ගිහින් දැන් කඩේ අය හිතනවා දැන් ඒගොල්ලන්ටත් සමහරට දැනුමක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ මොකක් හරි දෙනවා. ඊට පස්සේ කරන අයට ප්‍රශ්න වෙන්නේ අනේ මේක ඇලවුන්නේ නැහැ කියන එක. අන්න ඒ නිසා ඔයගොල්ලෝ නිවැරදිව මේක දැනගෙන ගියාම ඔයගොල්ලන්ට ඒක ඇත්තටම කතා කරලා ඉල්ල ගන්න පුළුවන්.